ජයගමු ශ්‍රී ලංකා ජූනි 22 සහ 23 අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේදී. මෙම සංගමය ඇත්තටම මාත් සමග මගේ සෞඛ්‍ය අමාත්‍යාංශ කාලයේ මට කිසිදා අමතක නොවන සංවිධානයක්. ජනාධිපතිතුමනි, මම ඖෂධ නියාමනයට ඒ වැඩපිළිවෙල ආරම්භ කරාම මහාචාර්ය බිබිලිගේ ප්‍රතිපත්ති අවුරුදු 45කට පස්සේ ක්‍රියා කරන්නට මට විශාල විරෝධතා හැම තැනකින්ම ආවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ ආපු වෙලාවේ විශේෂයෙන්ම මේ ඖෂධ ශාස්ත්‍රයේ නියැලී ඉන්න ඒ විශාල වෙළඳ සමාගම, ඒ අය මට එරෙහිව අවි අමෝරා ගන්නා මොහොතේ, මේකේ අසාර්ථකත්වය කියන මොහොතේ, මේකේ අප්‍රායෝගික බව කියන මොහොතේ, මට නොයෙකුත් බලපෑම් කරනකොට නොයෙකුත් අය ඇවිල්ලා මගේම සමහර ආර්ථික විශේෂඥයයි කියන කට්ටිය මේක නිදහස් වෙළඳ ප්‍රතිපත්තියට විරුද්ධයි කියන වෙලාවක අර චන්දික කිව්වා වගේ මට මතක තියුණා රාත්‍රී කාලේ කියලා. කොහොම හරි මට මතකයි, තරුණ ඖෂධ හිමියන් ගිස්ස මේ සංගමයක් තිබුණා. කීප දෙනෙක් ඇවිල්ලා මට හම්බ වුණා. හම්බ වෙලා ඔවුන් කිව්වා ඔබතුමාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියන්නට අපි සහයෝගය දෙනවා කියලා. මම ඉතා සතුටු වුණා. මොකද කවුරුවත් සංවිධානාත්මකව මට සහයට නැති අවස්ථාවක අඩුගානේ පිරිසක් හරි ඇවිල්ලා මට සහයෝගය දීමට මේ වැඩපිළිවෙලට. මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරාට පස්සේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සියලුම කට්ටිය මට සම්පූර්ණයෙන් ප්‍රශංසා කරා. ඒක 2016 ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික වාර්තාවේ කිව්වා මේක ඓතිහාසික ක්‍රියාදාමයක් කියලා. මුළු ලෝකේ හැම රටකටම මේක පිළිපදින්න කියලා කිව්වා. නමුත් ලංකාවේ තිබුණ තත්ත්වය අනුව මට ඉතා විශාල සහයක් වුණා මේ සංගමය, විශේෂයෙන්ම චන්දික ඇතුලේ ආපු පිරිස. මං අපි දෙගොල්ලෝ කතා කරගත්ත දැන් කොහොමද මේකට මූණ දෙන්නේ? දෙගොල්ලන්ගේ මේක මතයක්. මොවුන්ට සංවිධානයක් තිබුණේ නැහැ. ජාලයක් තිබුණා. මම සියලු පහසුකම් සැලසුවා. මං කිව්වා ලංකාව පුරා ගිහිල්ලා මාසයක් ඇතුළතදී. මොකද මේක පරාජය කිරීමේ වැඩපිළිවෙල දිගින් දිගටම මෝරනවා. ඒ නිසා මාසයක් ඇතුළත ඔබලා ලංකාව පුරා දුවැවිදිලා මේක සංවිධානගත කරනවා. ඒ අනුව අවසානයේදී මං හිතන්නේ ඖෂධශාලා 3500ක විතර පමණ සමාජිකත්වයක් ගොඩ නැගුණා. ගොඩ නැගිලා එක පැත්තකින් ඖෂධ වෙළඳ මණ්ඩල වාඩි වෙනකොට මේ ඖෂධ හිමියන්ගේ සංගමයේ අනිත් පැත්තෙන් වාඩි වුණා සාකච්ඡාවට මාත් එක්ක. අරගොල්ලෝ විරුද්ධව කතා කරනකොට මේ අය මේකේ මේ ප්‍රතිපත්තියට මේ වුණා. ඔවුන් මේ සංගමයේත් එක්ක විශාල විරසකයක් ඇති වුණා. ඔවුන් දැක්කා ඔවුන්ගේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට තියෙන විශාල බාධාවක් මේ සංගමය. මේ ඇමතිවරයාට සහයෝගය දීම ගැන. ඒ නිසා ඔවුන්ගේ හැම ඉල්ලීමක්ම ජයග්‍රහණය කරන්නට මට පුද්ගලිකව මට ඉදිරිපත් කරන්නට ඉදිරිපත් වෙන්නට වුණා. මේ වෙනකොට විශාල ජාලයක් ඇති වුණා. ලංකාව පුරා දිස්ත්‍රික් රැස්වීම් හැම එකකට මං ගම කරා. උතුරේද දකුණේද නැගෙනහිරද බටහිරද හැම තැනකට මං සියලු වැඩ රාජකාරී පසු කළා. මම මේ සංවිධානයේ බිහිට ආධාර කරන්නට මං හැම තැනකටම ගියා. මම මතක් කරන්නට ඕනේ එදා මෙවුන් දුන්නේ කොන්දේසි විරහිත සහාය මට. මගෙන් කිසි දෙයක් ඉල්ලුවේ නැහැ. ඉල්ලුවේ ඔබතුමාගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අපි සහාය දෙනවා කියලා. ඒ වගේම මේක ක්‍රියාත්මක කරාම ජනාධිපතිතුම හැමදාම කරේ මොකද? මහාචාර්ය බිබිලටත් ඒකට මුහුණ දෙන්න වුණා. මේ අය කරන්නේ ඖෂධ හිඟයක් ඇති කිරීම. ඖෂධ ප්‍රතිපත්තිය මම අද ක්‍රියාත්මක කරන්නට පළවෙනි ඖෂධ 48 නියාමනය කරාම මේ රටේ ජනතාව එතකොට භාවිතා කර අවුරුද්දකට රුපියල් මිලියන 14,000ක
ඖෂධ බිව්වා. ඒ කියන්නේ රජේ රෝහල්වල නිකන් ඒව ඇරෙන්න. පුද්ගලිකාංශය අවුරුද්දකට මිලියන 14000ක බෙහෙත් බිව්වා මේ රටේ ජනතාව. ඒක මේ ඖෂධ ප්‍රතිපත්තිය තුළ මිලියන 4000කට අඩු වුණා. එතකොට මිලියන 10000ක් ජනතාවට ලාභයි. මිලියන 10000ක් ඒ ඖෂධ සමාගම්වල ලාභයෙන් අඩු වුණා. නැතුව පාඩුන්නේ නැ කාටවත්. එතෙන්දී එක සමාගමක් තනිකරම කිව්වා ලංකාවේ බෞද්ධයන බහුජාති සමාගම පැනඩෝල් පෙත්ත ඒක අපි අඩු කරා රුපියල් 3.50 ඉඳලා රුපියල් 1.30 වෙනකම්. මේවා එකක්වත් අපි නිකන් නෙමෙයි කරේ. ඉන්ටර්නැෂනල් මාර්කටිං රිසර්ච් කියන දත්ත අරගෙන ඒක තමයි ලෝකේ තියෙන 80%ක් නිවැරදි දත්ත. 81%ක් නිවැරදි දත්ත තියෙන සංවිධානයක් නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිළිගත්තේ ඒක. ඒ අනුව තමයි අපි මේක කරේ විද්‍යාත්මක. ඔවුන් හිතුවේ නැහැ එහෙම. ඔවුන් කිව්වා මේක වහනවා කියලා. ඔවුන් කිව්වා ඒගොල්ලන්ගේ පෙත්තක මිල 101.50ක් වැය වෙනවා ඒගොල්ලන්ට. 1.30කට විකුණුවාම 120ක් මේක පාඩු වෙනවා. ඒ නිසා අපි වහනවා. මම වහම මාධ්‍යක ඇඳවලා මම කිව්වා මම නිවැරදි නිෂ්පාදන වැය මට කියන්න පුළුවන්. ඒක සදාචාරාත්මක නැහැ. හැබැයි ඔබලා මට අභියෝග කරන්නට આવොත් ඔබලාගේ පැනඩෝල් පෙත්තේ නියම නිෂ්පාදන මිල මම එලිදරව් කරනවා. මොකද මගේ ගාවේ දත් ඔක්කොම තියුණා IMR එකකින් දීලා. එදාම වුන් කතා කරලා මට කිව්වා හෙට ඉඳලා ඔබගේ ප්‍රතිපත්ති අපි ක්‍රියාත්මක කරනවා භාෂා තුනෙන්ම සියලු පුවත්පත්වල අපි නිවේදනයක් නිකුත් කරනවා 1.30ට පැනඩෝල් දෙන්න. නමුත් ජනාධිපතිතුමනි ඔවුන් දැනගෙන හිටියේ නැහැ. 3.50ට පැනඩෝල් පෙත්ත දෙන වෙලාවේ ලංකාවේ මිනිස්සු පැනඩෝල් බිව්වේ මිලියන 27යි අවුරුද්දකට. මිලියන 27යි. පැනඩෝල් පොත්ත 1.30ට ආවහම ඒ සමාගමටගේ පෙති බිව්වා මිලියන 52ක්. ඔවුන් පසු කාලෙක ආවහම මං කිව්වා ඔයගොල්ලන්ගේ මාකටිං කරලා තියෙන්නේ මම. ඔයගොල්ලන්ගේ මාකටිං ඩිවිෂන් නෙවෙයි. දැන් පේනවද? මිල අඩු කළා බොහොම සුළු ලාභයක් ලැබුවාම මොන තරම් වුණාද? ඉතින් මේක තමයි අපේ රටේ මිනිසුන්ගේ ආර්ථික තත්ත්වය. 3.50ට බොන්න බෑ. 1.30ට බිව්වාම මිලියන 27 මිලියන 52කට යනවා දෙගුණයක් විතර බොනවා. මේක තමයි ආර්ථික තත්ත්වය, දුක්ඛිත තත්ත්වය. එතකොට මෙන්න මේ වැඩපිළිවෙල කරගෙන උඩ තව සමහර සමාගම් හැදුවා හිඟයක් ඇති කරන්න. මම වහාම ස්පීෂි එකට ලැබුවා. ඒ සමාගම් වල ප්‍රින්සිපල්ස්ලාට ලිව්වා අපි බාර ගන්නවා මේ ඖෂධ විකුණන්න. කළා මීට වඩා වෙළඳ පොලක් අපි ලබා දෙනවා. කිව්ව හැටි ඒගොල්ලොත් ඒතෙන්දී ඒකයි වුණා. නමුත් ඒ අවස්ථාවේදී ඒව ඔක්කොම කරනකොට මට සහාය හිටියේ ඔබතුමාලා විතරයි. සංවිධානාත්මකව සහභාගීත්වයක් තිබුණේ. එතකොට ඒ අතරේ හිඟය නැති කරන්නට ඔබලා සියලුම ඖෂධ ශාලා හිමියන් මුළු ලංකාව පුරා හිඟයකින් තොරව ඖෂධ ජනතාවට ලබා දීමට විශාල කාර්යභාරයක් එදා කරා මේ යුද්ධය, මේ ඖෂධ යුද්ධය වෙලාවේ. ඒ අතරේ දැන් මම දැක්කා මේකේ පෙන්නනවා ඖෂධ ශාලා. කිසිම ක්‍රමවේදයක් තියුන්නේ නැහැ ඖෂධ ශාලාවක් කොහෙද පිහිටවන්නේ, කොයි විදිහට පිහිටවන්නේ. ඒ සියලු දේවල් අපි කරා. මගේ කාලෙදි මම අපි මල්ලත් එක තීන්දුව කරා ග්‍රාමීය ප්‍රදේශවල මීටර් 750කට මෙහා දාන්න බෑ ඖෂධ ශාලාව. නගර නාගරිකව මීටර 250ක මේ තීන්දුව අපි ගත්තා. ඒ වගේම මෙතෙන්දී ඇති වුණ ප්‍රශ්නේදී මොකද තුනේ මොවුන්ගේ ලාභාංශ අඩු කරා. ඖෂධ සමාගම් තමුන්නාංශලගේ ලාභාංශ අඩු කරා. මොවුන් මට පැමිණිලි කරා, ඔවුන්ව ගෙන්නුවා, මේ අයත් ගෙන්නවලා. ගෙන්නලා අන්තිමට දීර්ඝ විවාදයකින් පසුව මම ඔවුන්ට කිව්වා මේකට ලෑස්ති වෙන්න එපා ඔයගොල්ලෝ. මේ අය මට සහායක දුන්න හින්දානේ ඔයගොල්ලෝ මේ කරන්න හදන්නේ. ඒ නිසා කරුණාකර මේ தත්ත්වය මේව කරන්න ඕනේ. ඒ අනුව තමයි එදා අපි මේ වෙලාවේදී මවුන්ට රජ ඖෂධ සංස්ථාවෙන් මම මේකට පෙරහුරුවක් වශයෙන් රාජ්‍ය ඖෂධ සංස්ථාවට කිව්වා ලාභාංශයෙන් 18%ක් ඖෂධ ශාලා හිමියන්ට දෙන්න. ඒ වගේම අතෙන්දී අන්තිමට SPC එක 18%ක් දෙනකොට ඒගොල්ලන්ට එකඟ වුණා. ඒගොල්ලෝ 17%ක් තමුන්නාන්සලාට ලාභාංශ දුන්නා මිල පාලනයට නැති ඖෂධවලට. 15%ක් දුන්නා මිල පාලනය දුන්න එකට.
එනිසා ඒ ජයග්‍රහණ තමුන්නාසයක එක සීයට තුනක අවම වැඩිවීමක් තමුන්නාසයලගේ ලාභාංශ එදා ගත්තා. ඒ වගේම තමුන්නාසයලව මම පත් කරා අපේ ඖෂධ අධිකාරියේ තිබුණ ඖෂධ ශාලා පිළිබඳ කමිටුව. ඒ කමිටුවේ නියෝජිත වශයෙන් මම ඒකට තමුන්නාසයලගේ සංගමෙන් එක්කෙනෙක්ව පත් කරා. නමුත් මට දැන් කිව්වා මෙතුමා එතුමාල්ලා මේ පෞගේ කාලේ එතුමල්ලා අයින් කරයි කියලා. එතුමල්ලා නැතුව කොහොමද ඖෂධ ශාලාවල ගැන කතා කරන්නේ? කවුරු හරි ඉන්න එපැයි ඒ අයගේ පැත්ත කියන්න. දැන් අපි එහෙම අනිත් පැත්ත ගැන ඔක්කොම අහපු හින්දා තමයි අපිට හැකියාව ලැබුණේ ඒවයි දෙපැත්තෙම අදහස් අහලා හරි දේ ක්‍රියා කරන්නට. ඉතින් එහෙමනම් ඒක ඒක ඒවයි තියෙන්න ඕනේ. අනිත් එක සෑම සාවධාරණ ප්‍රශ්නයකට තමුන්නාසලා ඉදිරිපත් කරපු. ඒ අවුරුදු කාලයේදීම අපි මම තමුන්නාසයට මමත් මගේ නිලධාරිනුත් කළ හැකි සියලු දේවල් කරා.